ආයුබෝවන් මෙවරත් අපි සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර එළිදක් වන්න බලාපොරොත්තු වෙනවද දවසේ. පළමුුව මෙම අවුරුද්දේ නවසඳ බලන්න තියෙන්නේ මාර්තු මාසේ 26 වෙනි බ්‍රහස්පතින්දට. අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 26 වෙනි දින නවසඳ බැලවීම මැනවි කියලා තමයි ජ්‍යොතිෂයේ මෙවර සඳහන් වෙන්නේ. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 26ක්, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 26ක් තමයි නවසඳ බලන්න තියෙන්නේ. අලුත් අවුරුද්ද සඳහා ස්නානය කරන්න තියෙන්නේ මෙවර අප්‍රේල් මාසයේ 11 වෙනි සෙනසුරාදා දින නුගපත්්‍යස මිස්සනා නුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණේ එදී වාසය මැනවි කියලා තමයි සඳහන් වෙන්නේ. අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ මෙවර අප්‍රේල් මාස 13 වෙනි සඳුදා දවසේ අපරභාග 8:23ට තමයි සිංහල අවුරුද්ද උදා වෙන්නේ. අපරභාග කියන්නේ සවස් කාලයේ දවල් 12න් පසුව. මෙවර උච්චක ලග්නෙන් තමයි අවුරුද්ද උදාවන්නේ. ඊළඟට අපි කුණ්‍ය කාලයේදී තියෙන වෙලාව බලමු. මෙවර අප්‍රේල් මාස 13 වෙනි සඳ අපරභාග 1:59 සිට එදින රාත්‍රී 2:47 දක්වා, එනම් අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්වභාග 2:47 දක්වා පුණ්‍ය කාලයේ බැවින් අප්‍රේල් මාස 13 වෙනි සඳ අපරභාග 1:59ට පළමු ආහාර පානගෙන සියලු වැඩ අත්තර ආගමික වතාවත්වලදීම මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස, ඒ කියන්නේ පුණ්‍ය කාලයෙන් පස්සේ එන කාලයේ අපර කොටස තුල තමයි අපි සඳුදා 13 වෙනි සඳුදා දවසේ 8:23 සිට අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 2:47 දක්වා පහත සඳහන් කරන ආකාරයට ආහාර පිසීම, වැඩල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී නැගත් චාරිත්‍ර ඉටු කරන්න තියෙන්නේ. ආහාර පිසන්න තියෙන්නේ මෙවර අවුරුද්දේ අප්‍රේල් මාසේ 13 වෙනිදා සඳුදා අපරභාග 10:05ට රාත්‍රී කාලයේ වෙලා තමයි මෙවර මේ නැගත තියෙන්නේ. සේත වර්ණ, ඒ කියන්නේ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා ලික් බැඳ ගිනි මොලවා කිරිමිස්ස කිරිබතක්ද තලමිස්ස කැවිලි වර්ගය සහ අග්ගලා පිළිවෙල කර ගැනීම මැනවි කියලා තමයි මෙවර සඳහන් වෙන්නේ. සඳුදා දවස අයිති චන්ද්‍රයට, චන්ද්‍රයාගේ වර්ණය සුදු නිසා තමයි මෙවර අවුරුද්දට සුදු ඇඳුම් සේත වර්ණයෙන් මේ ලැස්සි වෙලා මේව කරන්න කියලා තියෙන්නේ. මෙවර වැඩල්ලන්න තියෙන්නේ ගනුදෙනු වැඩල්ලීම, ගනුදෙනීම කරා ආහාර අනුභවය. ඒ විදිහට තමයි ක්‍රමයේ තියෙන. පළමුව වැඩල්ලන, දෙවෙනුව ගනුදෙනු, තුන්වෙනුව ආහාර අනුභව කරන්න තියෙන. අප්‍රේල් මාසේ 13 වෙනි සඳුදා අපරභාග 10:43ට සේත වර්ණ වස්සාපණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා සිරු වැඩල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. එනම් මෙවර නැගත එදිනේ තියෙන්නේ සුබ දිසාව නැගෙනහිර. විසතෙල් ගන්න තියෙන අප්‍රේල් මාසේ 15 වෙනි බදා දවසේ පූර්වභාගයේ නොහොත් පෙරවරු 9:14 නැගෙනහිර දිසාව බලා හිසට කොහොම පද්ද, පයට කොලොන් පද්ද තබා හරිත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොමපත් උස්ස මිශ්‍ර නානුද තෙල් දගා ස්නානය කරන්න තියෙන්නේ. රැකිගස්සා සඳහා පිටත්ව යන්න තියෙන්නේ මෙවර අප්‍රේල් මාස 17 වෙනි සිකුරාදා පූර්වභාග 7:56ට, ඒ කියන්නේ පෙරවරු 7:56ට ලානිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිසා බලා පිටත් යාම මෙන්නවි කියලා තමයි සඳහන් වෙන්නේ. සිකුරට අපි සිකුරු කියන ග්‍රහය නියෝජනය කරන්නේ ලානිල් පාට නිසා තමයි ලානිල් ඇඳුමක් ඇඳන් වැයට යන්න කියලා තියෙන්නේ මෙවර. මෙවර පැල සිටවන අයට කිස්තු වර්ෂ 2020ක් වූ අප්‍රේල් මාස 19 වෙනි ඉරිදින පූර්වභාග, කියන්නේ පෙරවරු 11:38 රතු සහ කහමිස්ස වස්ත්‍රාභරණයෙන් සැරසී
දකුණු දිසා බලා සුබයි කියලා තමයි තියෙන්නේ. පැලසිටවන්න 11:38ට පෙරවරු 19 වෙනිදා අප්‍රේල් මාසේ. දැන් මේ අපි ඉදිරිපත් කරේ සිංහල අවුරුදු නැගත් චාරිත්‍ර. මේක සම්ප්‍රදායක් වශයෙන් තමයි පවත්වගෙන වෙන්නේ. මේ නැගත් 27 උපන් හැමෝටම මේ අවුරුද්ද සුබ වෙන්නේ නැහැ. සුබ වෙන්නේ නැහැනේ එහෙම. ජ්‍යොතිෂයේ තියෙනවා නැගත් 27ක් තියෙනවා. අපි උපන් නැගතක් අපි ගණිනවා ජම්ම සම්පත් විපස්සේම පත්‍යාරි සාධකවද මෛත්‍රී පරම මෛත්‍රී කියලා. මෙතනදී ජම්ම නැගතයි වද නැගතයි පත්‍යාරි එකයි විපත් එකයි මේ නැගත් අතර එනවනම් කාට හරි මේ සිංහල අවුරුද්දේ එයාට මේක සුබයි. ඒක මුලින්ම තේරුම් කරලා දෙන්න ඕනේ. අවුරුද්ද දවසේ එන නැගත අනුව අපි තේරුම් කරලා දෙන්න ඕන කාටත් ඒක. මෙවර මේ ගමම්ම මම ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ පටියක්. මම ගිය අවුරුද්දෙත් මම කියපු ආකාරයෙන් ලෝකේ කොතනක හෝ රටකට විපතක් වෙනවා කියලා මම සඳහන් කරා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ලැබුණක් අටගෙන සතා සිව්පාවයන් මිනිස්සු කී දෙනෙකුට හානිදායක තත්යකට පත් වුණාද කියලා අමුතුවෙන් ජනතාවට කියන්න ඕනේ නැහැ. මෙවර මම මේ දකින්නේ බුච්චක ලක්නේ මේ අවුරුද්ද උදාවන නිසා මෙවර ගින්නෙන් තමයි ලොකුම විනාශය වෙන්නේ ලෝකේ රටවල් වලට ගින්නෙන්. එහෙනම් මෙවරත් ලැව් ගිනි විශේෂය කුජ කියන්නේ ගිනිගෙන ඇවිලෙන ග්‍රහයෙක්. එක පැත්තක් ගිනියම් මේ කුජගේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ අවුරුද්දේ භූමිකම්පා ලැව් ගිනි වෙනත් ගින්දරෙන් වෙන දේවල් සමග මෙවර අපිට භයානක විපත්වලට මේ ලෝකේ රටවල් වල ජනතාව මුහුණ දෙන්න වෙනවා. ඒ ජනතාවට මේ ලක්න 12 කෙසේ වෙතත් හැමෝටම පොදු දෙයක් තමයි මම මේ කිව්වේ. ඊළඟට භූචලන නිසා ජල ගැලීම් වගේ දේවල් වලින් ගම් වතුර තත්යක් ඇති වෙලා තදවැසි ඇති වෙලා මේ රටේ ජනතාවට උන් හිටිතැන් අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක් මේ වර්ෂයේ උදා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙන බවට අනාවැකියක් පවසතු. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන ඉදිරිය මේ වර්ෂය තුල වියලි කාලගුණයක් දිස්වෙනව බොහෝ දුරට. කලට වෙලාවට මෙවර වැසි වසින් නැති ග්‍රහචාරයක් තමයි මම දකින්නේ. ඒක නිසා ඒක තේරුම් වරන් අපි වැඩ කටයුතු කරන්න ඕන. මාර්තු මාසේ කොහොමඩත් පායන මාසයක්. ඒක නිසානේ ගෙවල් හදන්න සුබ නැගත උදා වෙන්නේ. වපුරගත් අස්වැන්න රේල ගන්න මාර්තු මාසේ කොහොමඩත් අවුව පායනවා. පෙබරවාරි මාර්තු වෙද්දි. දැන් වැස්ස බලාපොරොත්තු වෙන මිනිස්සු අප්‍රේල් මාසෙනේ. මෙවර වැස්ස ගිය වර්ෂයේ තරම් ප්‍රබල මට්ටමකට අත් වෙන්නේ නැහැ මම දකින ග්‍රහ තත්ත්වයේ 91 විශේෂයෙන් සඳහන් කරනවා මම.